ඔන්න අද අපි ආවේ පානදුරේට. කළුතර දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන පානදුර කොළඹ ගාලුපාරණේ තියෙන්නේ. ඒක කවුරුත් දන්නවා. ඒ වගේම තමයි මේ ලෝක ප්‍රසිද්ධ පානදුර ආවාදී සිද්ධ වුනේත් මෙන්න මේ ප්‍රදේශේ. හැබැයි අපේ මේ පුරාකතාවන් කියන හැටියට එහෙම නමක් මේ අතීතයේ තිබිලා නැහැ පානදුර කියලා. මෙහෙම නම බැවහැර වෙන්න හේතු වෙලා තියෙන්නේ මේ කාලෙත් මේ අතීතයේ ඉඳලම මේ මූදු රස්සාව කටයුතු කරලා තියෙනවා. ඔරුවල, තිප්පාවමල, ඒ වගේම කොල්ලෑවල ගිහිල්ලිවල්ලා තමයි මේ මූදෙ ගිහිල්ලා මාළු ටික ඇන්න ආවේ. එහෙම එනකොට අද වගේ නෙමෙයි, අද නම් බොහොම දියුණුවිනේ එන ප්‍රදේශය හඳුනනවා. ඈත දුර බැහැර තියා ඒ සංඥාවන් හඳුනා ගන්න පුළුවන් වුණා. ඒ කාලේ තිබිලා තියෙනවා තරමක් උස් ප්‍රදේශයක, ඒ කියන්නේ කන්දක උඩ පන්සල. මෙන්න මේ පන්සලේ දොළොස් මහේ පහනක් තිබිලා තියෙනවා. මේක තරමක් ඈත දුරට පේනවායි කියලා කියනවා. මෙන්න මේ පාන දෙයා බලාගෙන තමයි ඩීවරු ඇවිල්ලා තියෙන්නේ. එහෙම එනකොට මේ මීදුම්කරයක් තිබිලා තියෙනවා මේ ප්‍රදේශයේ. එතකොට අන්න දැන් අර රෑජාමේ මුහුදට ගිහිල්ලා මාළු ටික අල්ලගෙන එනකොට අර මීදුම තියෙනවනේ. ඒ ඇත්තු කියන මේ පාන දුරයි. පාන දුරයි කියලා කියන්න පටන් අරන් තියෙනවා. අන්න ඒක මේ ඒ ඩීවර ඇත්තු අතර පරම්පරාවෙන් පරම්පරාවට බැවහැර වෙලා පාන දුරයි කියන එක ඒ ප්‍රදේශයේ නම හැටියට භාවිතා වෙලා තියෙන පාන දුර කියලා.